හොරෙන් බලන්නේ මොනවද? මැජික්ද? අපට නිදහසේ නා ගන්නවත් නැහැ. ওই තාප්පි ටිකක් උසල බැඳ ගන්නවකෝ. ගැහණියක් නාන දෙස බැලුව වරදට ජීවිතයක් බිල්ලට ගත් හැටි. පානදුරු ප්‍රදේශයෙන් ඇහෙන ඇඟ හිරිවැටෙන කතාව මෙන්න. සර් අර ත්‍රිවිල් එකේ ගිය උන් මේ පැත්තේ දෙන්නේ කපලා දාලායි ඔය පණින්නේ. පානදුරු පින්වත්ත යන නම ඇසෙන විට අතීතයේදී නම් සිහියට එන්නේ වලියට බර මිනිසුන් ඉන්න ප්‍රදේශයක් ලෙසයි. එමෙන්ම රත්මලානේ ගුණා කෝවිල කී විට ඊට නොදෙවෙන චිත්‍රයක් මැවෙනවා. මෙය ප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුවක් වූයේ රොහාන් නම් පාතාලි කලි නායකයා ගුණා කෝවිල රොහා ලෙස හැඳින්වීමයි. කෙසේවත් මේ කාන්තාවට පාදක වන්නේ ගුණා කෝවිලේ පිරිසක් පැමිණ පින්වත්ගේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක්. පානදුර නගරයේ ත්‍රිරෝද රථරිය දුරෙකු ලෙස කටයුතු කරන සුනිල් රංජිත් සිල්වා 54 හැවිරිදි තිදරුපියේ ඔහුගේ වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනාම විවාහ වී සිටි අතර බාල දියණිය අවිවාහකයි. සුනිල් උදේ සවස රැකියාවට ගියේ මස්සිනාගේ නිවසට ගොඩවැදී කතා බහ කිරීමෙන් අනතුරුවයි. සුනිල්ගේ බිරිය ඉතාලියේ රැකියාව කළා. ඔහුගේ ඉඩමට අල්ලපු ඉඩම හිටියේ කාන්තාවක්. මෙම ඉඩම් දෙක වෙන්කර තිබුණේ අඩි 4ක් 5ක් පමණ උස බ්ලොක් ගල් තාප්පයකින් වන අතර තාප්පේ හිමිකරු වූයේ සුනිල්ගේ මස්සිනායි. මේ කාන්තාවට සිටිය අවුරුදු 10ක් පමණ වූ පිරිමි දරුවෙකු පමණයි. ඇයට තනියක් නොදැනුනේ එහි එහා ඉඩමක සැමියාගේ මවද ජීවත් වුණු නිසායි. මේ කාන්තාව දියනෑම රෙදිසේදීම වැනි කටයුතු කළේ තම ඉඩමේ අසල්වැසියාගේ තාප්පය අයිනින් ඉදිකට තිබූ ජලකරාමය හා ශවවික භාවිතා කරමිනුයි. මේ අවස්ථාව අල්ලපු ගෙදර සිටි පුද්ගලයා ඇය දෙසට එබිකම් කරන බව ඇයට දැනුනේ කාලයක සිටයි. හොරෙන් හොරෙන් බලන්නේ මොනවද? මැජික්ද? පිටකෑ එලෙස අසන්නට වූයේ ඔහු තමන් දෙස බලා සිටින බව සහසුද්දෙන් දැනගත් විටයි. මේකෙන නිතර නිතර ඔවුන් අතර වචන හෝමාරු වුණත් ඒවා එතරම් දුර දිග ගියේ නැහැ. විදේශගත සැමියා මෙරටට පැමිණියේ මාසයකට පමණ පෙරයි. ඔහු ගුවන්ගත වීමට පෙර මෙරටට එවූ බඩුතොගයක් ලැබී තිබූ බැවින් කොළඹගම සේවා රැගෙන ආවේ පසුගිය දිනක සවස් භාගයේ. හැමතිස්සෙම බලන එකමයි වැඩේ. මුන්ට වෙන වැඩක් නැති හැටි. සැමියා පැමිණි පසු කාන්තාවගේ කටේ සැර වැඩි වූයේ කුමක් හෝ සිදුවුවොත් කෙනෙක් ළඟ සිටින නිසා විය හැකියි. මේක හරි කරදරයක්නේ. අපිට නිදහසේ නා ගන්නවත් නැහැ. ඔය තාප්පෙ ටිකක් උස්සලා බැඳ ගන්නවකු. මේ කාන්තාව එදින අල්ලපු නිවසේ සිටි කෙනාට පැවසුවේ බ්ලොක් ගල් පේලියක් දෙකක් බැඳ තාප්පේ උස් කර ගන්නා ලෙස යෝජනා කරමිනුයි. තමන්ට එල්ල කළ චෝදනාවෙන් ලැජ්ජාවටත් කෝපයටත් පත් වූ අසල්වැසියා ඇයට පෙරලා පිළිතුරු බැන්දේ කැත්තට පොල් ලෙසයි. එම අවස්ථාවේ සුනිල් සිටියේද මස්සිනාගේ නිර්දෝෂීභාවය කියා පාමින් ඔහුට හයියක් වෙමිනුයි. මේ නිසා වැඩි වේලාවක් නොගොස්ම කතාව ඇවිලී යනට ඌයේ බට කැලේට ගිනි ගන්නා වෙලසුනුයි. කරට කරගෙන ගිය වාග් සංග්‍රාමයේ අතරතුර සුනිල් මේ කාන්තාවට පහරක් දෙකක් එල්ල කිරීමටද ඉක්මන් ඌයේ බීමතින් සිටි නිසා විය යුතුයි. අනේ අම්මේ බලන්නකෝ මූ මට ගැහුවා. කාන්තාව හඬමින් මවට පැවසුවේ පහර කෑමට වඩා පරාජය බාර ගැනීමට තිබූ අකමැත නිසායි. හිටපල්ලකෝ මා රත්මලානෙන් කට්ටියක් ගෙනලා තොපිට පාඩමක් උගන්වන්න යනුවෙන් ඇය තමන්ට එරෙහිව සටන් වැද සිටින දෙමස්සිනන්ට අභියෝග කළා. මේ බව අසා සිටි මස්සිනාගේ මවට දරු පෙනෙනට ඌයේ රත්මලානෙන් වසවර්ති මාරයන් ගෙන්වුවොත් වැඩේ බරපතල වන බව දැන සිටි නිසයි. ඇය එක පිම්මට පොලිසියට ගියා. පොලිසියට ගියා ඇය දෙපාර්ශ්වය අතර සිදු වූ රණ්ඩුව ගැන කියා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඇගේ පැමිණිල්ල සටහන් කරගත් අවස්ථාවේ හදිසි ඇමතුමන්කෙන් ඇමතුමක් එනට වුණා. එයින් කියවුනේ පිටගමකින් පැමිණි පිරිසක් උපෝෂිතාරාම පාර නිවසක පදිංචිකරුවන් සමග රණ්ඩුවක් ඇති කරගෙන ඇති බවයි. පින්වත් පොලිසිය අදාළ ස්ථානයට පිටත් වූයේ ඉන් අනතුරුවයි. ඒ යන ඔවුන්ට ත්‍රිරෝදරියක් හමුවත් එය මගහැර ඔවුන් ගියා. සර් ත්‍රිවිල් එකේ ගිය ඔවුන් මේ පැත දෙන්නේ කපලා දාලායි ඔය පණින්නේ. ත්‍රිරෝද රථයට පිටුපසින් ආ යතුරුපැදිකරුවෙක් පැවසුවා. පන්නගෙන යමු, ඉක්මනට වාහනේ හරවන්න. නමුත් ඒ වන විටත් රථය පලා ගොස් තිබුණා. පොලිසිය ආපසු සිද්ධිය උතනට පැමිණියා. එය දිමහල් නිවසක්. සුනිල්ගේ මස්සිනාගේ නිවස ඇතුළු වන ගේට්ටුව අසල පහර දීම සිදුව තිබුණා. පොලිසිය එම ස්ථානයට යන විටත් තුවාලකරුවන් පානදුල රෝහල්ට රැගෙන ගොස් තිබුණේ සුනිල්ගේ පුතෙකු විසනුයි. එහෙත් අනාවරණයේ ඌයේ රෝහල් ගත කරන විට සුනිල්ගේ මස්සිනා මිය ගොස් ඇති බවයි. සිදු වූ දේ හෙළි වූයේ දෙපාර්ශ්වයේම කරුණු පැහැදිලි කර ගැනීමෙන් අනතුරුවයි. අනේ බලන්නකෝ අම්මේ,
අල්ලපු ගෙදර මිනිහා මැසිනත් එක්ක එකතු වෙලා අපිත් එක්ක රණ්ඩුවට ආවා. මුන්ට මොනවා හරි කරන්න නැතුව බෑ. තම දියණිය හඬමින් පවසන විට අම්මාට ඇති වුණේ ඇය පිළිබඳ දරාගත නොහැකි හැඟීමක්. බෑන රට ඉඳන් ඇවිත් බඩු එහෙම ගෙනාවනේ. ඕකුන්ට ඊර්ෂ්‍යා ඇති. උඹ බය නැතුව හිටපන්. එසේ කිව් මේ මව කලේ හීනකින්වත් නොසිතූ දෙයක්. ඇය ගුණා කෝවිල සිටින ඇගේ සියලු නෑ පිරිවරට මේ ගැන දන්වා පිරිස එකතු කරගත්තා. යකඩ හා පොළු අයද රැගෙන ඇය පැමිණෙන්නේ ඉන් අනතුරුවයි. එක් මන්නා පහරක් සුනිල්ගේ මසිනා වෙත ළඟා වූ අතර සුනිල්ටද මන්නා පහරක් පතිත වුණා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් හත් දිනකු අතයන්ගුට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. අනුන්ගේ තාපයක් අයිනේ ශවරයක් හයි කරගත් කාන්තාවට එය වෙනත් ස්ථානයක සවි කරගත්තා නම් මෙය මෙසේ සිදු නොවන්නට තිබුණා නොවේද?